And now, live at 12. අයිබුවන් ඔබ මේ කන්වේ ස්වර්ණවාහිනී මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය සමගින්. අද ලයිව් ඇට් 12 සමගින් ඔබ හමුවන බම චන්දන ජයසිංහ. මම වින්ද්‍යා මාර්බගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ප්‍රකාශයක් ලබා දෙන බව පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය මාධ්‍ය මගහරි. නිදන් හොරු සොයා ගිය මොනරාගල STF මෙහෙයුම. හැට නවවැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව. අරුවක් කාලුවට කසල බැහැර කිරීමට එරෙහිව ඇරඹු උපවාසය අත්හරි. අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයෙන් නිලධාරිනිය වෙත පනවා තිබෙන නියෝගය ලබන 12 වැනි දින දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙනවා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ පැහැර ගැනීමට ලක් වූ මෙම කාන්තාව ඊයේ දින රහස් පොලිසිය වෙත පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. මේ අතර ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය අදාළ කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇය පහර දීමට හෝ ලිංගික අතවරයකට මුහුණ පා තිබේද යන්න පිළිබඳව වාර්තාවක් කැඳවන ලෙසත් ඇය මේ අවස්ථාවේ කිසියම් මානසික පීඩාවකට ලක්ව සිටින්නේද යන්න පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙසත් නියෝග කර සිටියා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාල්ගුණය හේතුවෙන් පවුල් 47,387කට අයත් පුද්ගලයින් 151,326 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. මේ අතර කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200කට වඩා අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බෙංගල් බුක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට ගිනිකුණු දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් කිහිපයකට බලපා ඇති වැසි තත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ අම්පාර, මඩකල්පුව, මොන්රාගල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවයි. එසේම ත්‍රිකුණාමලයේ අනුරාධපුරයේ පොළොන්නරුව, මුලතිව්, කිල්නොච්චි, වවුනියාව, නුවරෙලිය සහ මාතලේ දිස්ත්‍රික්කවල තැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බවටද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනු ලබනවා. මේ අතර මහවැලිගඟ මුහුදට වැටෙන උප්පාරුපාල මසලදී මහවැලිගඟේ ඔරුවක් පෙරලීමෙන් සිදු අනතුරකින් මුහුදට ගසාගෙන ගිය පුද්ගලින් දෙදෙනාගේ සිරුරු මෙතෙක් සොයාගෙන නැහැ. පස් දෙනෙකු ගමන් ගත් ඔරුවක් ඊයේ පෙරලී ගොස් ඇති අතර අනතුරින් දෙදෙනෙකු දිවි බේරා ගැනීමට සමත් වුණා. මරණයට පත් වූ 16 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුර සොයාගෙන ඇති අතර අතුරුදන් වූ තවත් දෙදෙනෙකුගේ සිරුරු සොයා ඊයේ මෙන්ම අද දිනේත් නාවික හමුදාව පොලිසිය හා එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. පවතින අයහපත් කාලගුණයත් සමග වන්දෙමීමට පටන්ගෙන ඇති අනුරාධපුර ගලින් බිඳුනු වැව දික්වැවේ බැම්ම කැඩියාමේ අවධානමකට ලක්ව තිබෙනවා. වැව්වේ මේ ස්ථාන කිහිපයක උමන් සෑදී ඇති අතර එය කඩිනමින් පිළිසකර නොකරන්නේ නම් මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දෙදින තුළ නැගෙනහිර සහ ඌව යන පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයින ආසන්නයේ 15 වායුගෝලයේ කැළඹිලි තත්ත්වයන් දැනට තියෙන ගෝලීය කාලගුණ තත්ත්වයත් එක්ක සැලකුවාම ඉදිරි දිනවලත් වැස්සට හොඳ කාලගුණයක් තමයි අපිට ලංකාවේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ දිනවල දිවයින්ට ගිනිකුණ දිශාවෙන් තියෙන 15 වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් මේකේ බලපෑම නිසා විශේෂයෙන්ම නැගෙනහිර පළාත ඊළඟට ඌව උතුරු මැද පළාත්වලට තද වැසි ඇතිවීමේ හැකියාව අද සහ හෙට දවසේ තියෙන විශේෂයෙන් අද රාත්‍රියේ ඉඳලා අප බලාපොරොත්තු වෙන වැස්ස වැඩි වෙයි කියලා. මේ පැතිවලට සාමාන්‍ය මිලිමීටර් 150ක් වගේ
ඉතා තදවැසි ඇතිවීමේ හැකියාව තියෙනවා විශේෂයෙන්ම තිරිකුණාමලය අම්පාර මඩකලපුව මොනරාගල බදුල්ල වැනි පළාත්වලත් ඊළඟට පොළොන්නරුව අනුරාධපුර වැනි දිස්ත්‍රික්ක වලටත් මේ තදවැස්ස ඇතිවීමේ හැකියාවක් තියෙනවා අනිකුත් පළාත්වලත් විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු පළාත්වලත් සාමාන්‍යයෙන් හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා ඒ ඇරෙන්න විශේෂයෙන්ම නුවර එළිය මාතලේ වගේ දිස්ත්‍රික්ක වලටත් දවසේ ඕන වෙලාවක වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා This is Live at 12. ඔබ නැවතත් Live at 12 සමගින්. මේ වන විට රටේ ජනප්‍රියම දේශපාලන සංගීතයේ පොහොට්ටුව බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු පැවසුවේ ඕනෑම අයෙකුට පොහොට්ටුව ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවයි. එසත් ජාතික පක්ෂයේ අද වැටලා ඉන්න තත්ත්වය ගැන අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. අද වෙනකොට විශාල කුලල්කා ගැනීමක් තියෙනවා. රංජන රාමනායකට දෙන්නෑ කියලා තියෙනවා නාම යෝජනා. මංගල සමරවීරට සමහර අය කියනවා දෙන්න එපයි කියලා. එසත් ජාතික පක්ෂයේ කරපු පව් දැන් පරිසන්දීකර යන්නේ. ඔකට තමයි කියන්නේ දිෂ්ඨ ධම්ම වේදිනේ කරුවි පළ දෙනවා කියලා. රනිල් දම්මත් සජිත් දම්මත් කවුරු විපක්ෂ නායක වුණත් වාර දෙකක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් ඒ දෙපාර වෙනවා කියන එක නම් කාටවත් වළක්වන්න හම්බෙන්නේ නැහැ. අපි පොහොට්ටුවෙන් තමයි ඉස්සලාම පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය 150කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ඒ වෙලාවේ පොහොට්ටුවට ලැබුණා. ඉතින් ඒ වගේම මේ මැතිවරණයේදී 169කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න උනේ පොහොට්ටුව ලකුණෙන්. ඉතින් ඒ නිසා පොහොට්ටුව ලකුණ තමයි දැන් ජනප්‍රිය ලකුණ බවට පත් වෙලා තියෙන්නේ. ඕන කෙනෙකුට පුළුවන් මේ පොහොට්ටුවෙන් ඉල්ලලා පාර්ලිමේන්තු යන්න. ලකුණට නෙමෙයි මිනිස්සු ඡන්ද දෙන්නේ. ඡන්ද දෙන්නේ පුද්ගලයාට. මේ පක්ෂය ඇතුලේ වැඩි ගණන්ක් තියෙන්නේ පොහොට්ටුවට නම් ඒක ප්‍රජාතන්ත්‍රවාද විදියට පොහොට්ටුවට දෙන්න ඕනේ. අපි අර පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹැති ගිවිසුම් ප්‍රකාරව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පුජන පක්ෂයේ විදියට ගිවිසුම කසංගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂක වශයෙන් අපි ගිවිසුම කසංගල එකඟතාවයක් ඇති කරගත්තා. ඉන්පසු පක්ෂ 15කින් යුතු මහා සංධානයක් අපි ගොඩනගා ගත්තා. ඒකට එකඟතාවයන් පළ කළා. ඉතින් මම හිතන්නේ මේ ගිවිසුම් ප්‍රකාර ඉදිරි කාලේ ඉදිරි මැතිවරණය සඳහා අපට ඉදිරිපත් වීමට පුළුවන්කමක් තියෙනවා. විද මතධාරමින් තියෙන වෙන වෙන ලකුණු වලින් ඉදිරිපත් යුතු කියන කාරණේ කොහොම නමුත් අපි මේ කාරණාව ඉදිරියේදී සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සාකච්ඡා කිරීමේ පියවරට අපි ඉදිරිපත් වෙනවා. ඉන්න අනතුරු අපිට පුළුවන් සංකේතය මොකද්ද ලකුණ මොකද්ද කියන කාරණේ තීරණය කරන්න. මේ වෙනකොට මම දැක්කා සමහර මන්ත්‍රීවරුන් සමහර ඇමතිවරුන් විද මත පළකල දෙමුණා සමහර පක්ෂ නායකයන් කියලා දෙමුණා ඒ සන්දානේ ලකුණු ඉදිරිපත් යුතුයි කියන කාරණේ. කොහොම නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මේ හැම ප්‍රකාශයකටම උත්පිළිතු දෙනවට වඩා හොඳයි. ඉදිරියේ මේ ගැන ස්ථිරණය කරන පුළුල් කතිකාවක් ඇති වෙනවා සාකච්ඡාවක් ඇති වෙනවා මේකට අත්සන් කරපු ගිවිසුමක් තියෙනවා ඉතින් අපි මේ ගිවිසුම ප්‍රකාරව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම සිදු කර ඇත්තේ කතානායකවරයාට හෝ නොදන්වා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා මහනුවර යටිනුවර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසුවා සියලු දෙනාම සමගි වෙලා තියෙන තනතුරු බෙදාගෙන අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. දැන් විපක්ෂ නායකකම අපි සජිත් ප්‍රියදාස මැතිතුමාට දුන්නා. ඒක මතකව පක්ෂ ලේකම්ගේ ලියුම මම කතානායකතුමා ගෙදෙට්ටම ගිහිල්ලා බාර දුන්නා. පෙරේද හන්දෑ පහට එක්සත් ජාතික පක්ෂයේ මතය කියලා. ඒක ප්‍රකාශයට පත් කරන්න ඕන පාර්ලිමේන්තුවේ. ඉතින් මම කතානායකතුමාගෙන් ඊයේ ඇහුවාම එතුමා කිව්වා තුන්වෙනිද පාර්ලිමේන්තුව රැස් වුණාම උදේ තියෙනවා රාජාසන කතාව. තුන්වෙනිද හන්දෑවේ පෑකර දෙකර රැස් වෙලා ඒ අවස්ථාවේදී සජිත් ප්‍රියදාස මැතිතුමාගේ පත්වීම ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. ඉතින් දැන් පාර්ලිමේන්තුව කල්තබන නැතික ප්‍රහේලිකාව මොන හේතුව නිසා කල් දැම්මද කියලා එක ප්‍රහේලිකාවක් සභාරු කියන කෝප් වාර්තාව අහන් ගන්න ඕන නිසා කල් දැම්ම කියලා. ඉතින් හරියට අපිට ඒ කියන්න බෑ. නමුත් මේක ප්‍රහේලිකාවක් මාසයක් කියන්නේ විශාල කාලයක්. මත රටේ ප්‍රශ්න ඇති වුණොත් පාර්ලිමේන්තුව තියෙන ඕන සාකච්ඡා කරන්න. අනිත් එක කතා නායකතුමාට දන්නලත් නෑ. මේ පාර්ලිමේන්තුව කල් දමනවා කියලා එතුමා දන්නෙත් නෑ. පාර්ලිමේන්තුව සම්ප්‍රදාය අනුව කතා නායකතුමාට දැනුම් දීමක්වත් කරන්න ඕන. පාර්ලිමේන්තුව කල් දාන්නේ ආණ්ඩුව විපක්ෂය නෙමෙයි. මොනරාකල කුමුක්කන ප්‍රදේශයේ රක්ෂිතයක නිදන් හරමින් සිටි පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ වටලා තිබුණා. එහිදී සැකකරුවෙකු අතරංගුටගත් බවයි අප වාර්තාකරු පැවසුවේ. මොනරාකල දිස්ත්‍රික්කයේ කුමුක්කන සුදුවතු ආර රක්ෂිතයේ නිදානියක් සොයා කැණීම් කරන පිරිසක් ගැන බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරක් ලැබී තිබුණා.
තිස් දිනකුගින් සමන්විත කණ්ඩායමක් මෙම රක්ෂිතය තුල සැරිසරන බවටයි පොලිස් විශේෂකාර බලකායට තොරතුරු ලැබී තිබුණේ. ඒ අනුව සැලසුම් සකස් කළ බුත්තල පොලිස් විශේෂකාර බලකාය ඔවුන් කොටු කර ගැනීමේ මෙහෙයුම ආරම්භ කළා. එම ස්ථානයට ළඟා වන විටත් කැණීම් කරමින් සිටි කණ්ඩායමෙන් බොහෝ පිරිසක් පලා ගොස් තිබූ අතර එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර බලකායට හැකි වුණා. සැකකරු මොනරාගල පොලිසියට බහර දුන් අතර ඔහු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුගෙන් ලද තොරතුරු මත පලා ගිය අනෙකුත් සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වැනි සංවත්සරය අදට හෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ස්වර්ණවාහිනී තබන සටහනක් දැන්. එක්දස් 1937 වසරේ ශ්‍රී ලංකා සුවිච්ඡා නාවික හමුදාව ලෙසින් ආරම්භ කළ නාවික හමුදාව දෙවන ලෝක යුද්ධ සමයෙන් අනතුරුව ශ්‍රී ලංකා රාජකීය සුවිච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව යටතට ගැනුණා. බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව 1950 දෙසැම්බර් 9 වෙනිදා ස්ථීර නාවික හමුදාවක් ලෙස ස්ථාපිත කරනු ලැබුවා. 1972 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස නම් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත්වීමෙන් අනතුරුවයි. අද වන විට නාවික හමුදා නිලධාරීන් 3347 දෙනෙකුගින් සමන්විත වන අතර නාවිකයින් 47457 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් නාවික හමුදාවේ විවිධ වූ රාජකාරිවල නිරත වනවා. මේ වන විට නාවික හමුදාව අධිතාක්ෂණික ගැඹුරු නිරීක්ෂණ නෞකා අධිතාක්ෂණික මෙහෙයුම් පද්ධති සහ උපකරණ වලින්ද සමන්විත වනවා. රට වට බැඳි රන් වැට ලෙස විරුදාවලිය ලක් නාවික හමුදාවට මේ වන විට නායකත්වය ලබා දෙන්නේ නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල්ද සිල්වා මහතායි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ දැක්මට අනුකූලව ඉහළ සංචරණ ධාරිතාවයකින් යුක්තව දුරස්ථව නාවික බලය යෙදවීමටත් විශාල මෙහෙයුම් වපසරියක් තුළ ක්‍රියාත්මක වීමටත් බහුකාර්යතාව යුද ශක්්‍යතාව මෙන්ම අන්තර් ක්‍රියාකාරීත්වයකින් හෙබි පිරිපුන් අනාගත නාවික හමුදාවක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනවා. 30 වසරක් මෙරට පැවති යුද්ධය නිමා කිරීමටද නාවික හමුදාව ලබා දුන් දායකත්වය ඉමහත්. විවිධ වූ ආපදාවන් වලදීද නාවික හමුදා සෙබළුන් සිය දිවි දෙවෙනි කොට මෙහෙයුම්වල නිරත වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වැනි සංවත්සරයේ සමරන අදවන් දිනක දේශය වෙනුවෙන් දිවිදුන් නාවික විරුවන්ද අමතක කළ නොහැකි. ශ්‍රී ලංකා නාවික හමුදාව රට වට බැඳි රන් වැට. මවගින් මිදී තනි වූ කබල්ලෑ පැටියෙක් කන්තලේ ජයන්තිපුර ප්‍රදේශයේ විල්ලෑයක සිටියේදී වනජීවි කාර්යාල නිලධාරීන්ට හමු වී තිබෙනවා. මෙම පැටවා ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට යොමු කළ බවයි කන්තලේ වනජීවි කාර්යාල නිලධාරියෙකු ප්‍රකාශ කළේ. මවගින් මිදී තනි වූ සුදු ඇලි කැබල්ලෑ පැටවේ කන්තලේ ජයන්තිපුර ප්‍රදේශයේ විල්ලෑයක සිටියේදී වනජීවි කාර්යාල නිලධාරීන්ට හමු වී තිබෙනවා. අඟල් 15ක් පමණ දිගෙති මෙම කබල්ලෑ පැටවා කිලෝ 2.5ක් පමණ බරකින් යුක්ත බවයි කන්තලේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ. හමු වූ මෙම පැටවා ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට යොමු කිරීමටයි වනජීවි කාර්යාලයේ නිලධාරීන් පියවර ගත්තේ. මේ අතර පසුගිය දිනකද කන්තලේ ජයන්තිපුර ප්‍රදේශයේ සිටියේදී හොඳින් වැඩුණු සුදු ඇලි කැබල්ලෑවෙකු හමු වුණා. එම කැබැල්ලෑවාද ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ මේ වන විට සිටින බවයි වනජීවි කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ. මේ අතර කඩුවෙල කොළඹ මාර්ගයේදී රථ වාහනයක ගැටී තුවාල සිදුව සිටි කලවෙත්තෙකුට ප්‍රදේශවාසීන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අසල කැලෑවකට මුදාහරිනු ලැබුවා.
පසුගිය කාලයේ සිදු විල්පත්තු වන සංහාරයට පිළිමක ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වන සේනාංකයේ විසින් වනව්‍යාප්තියක් ඇති කිරීමට පියවරගෙන තිබෙනවා. දැන් අප නවතත් විරාමයක් ලබා ගන්නවා. එසමගින් අදට අප සමග ගන්නවා මම චන්දන ජයසිංහ. යළිත් හැමෝම Live@7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වින්ද්‍යා මාරම්බගේ සුබ දවසක්. සුබ දවසක්.